ධර්මයක් මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදු කරන්නට සූදානම් වීම ඉතාම උදාරතර හැඟීම් සිත් තුළ පහළ කරගෙනයි ශාසනීය පිළිබඳව ඉතාම උතුම් හැඟීම් සිත් තුළ පහළ කරගෙනයි මේ හැම දිනම එකතු වෙලා අද මෙවන් සාකච්ඡා මණ්ඩපයක් ආරම්භ කරනු ලැබී විශේෂයෙන් මහමෙවුනා ඒ භාවනා අසුපු සංකීර්ණයේ පිළිබඳව කරුණු පැහැදිලි කර දීම සඳහා මේ සාකච්ඡා සභාව එක් රැස් කළ බව අපි හැම දිනම දන්නා වූ කාරණාවක් විශේෂයෙන් අපට මේ අවස්ථාවේදී මහමෙවුනා ඒ භාවනා අසුපු පිළිබඳව ඒ කරන කාර්යයන් පිළිබඳව ටිකක් සිහිපත් කර දෙන්නට සුදුසු අවස්ථාවක් ඊට හේතුව ඇතැම් බොහෝ අය අද කල්පනා කරනවා අපි මේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මේ ශිෂ්‍ය පිරිස අර එදා තාපස පිරිසක් මේ රටේ වාසය කළා තනියම සිවුරු දාගත්ත මේ විදී පිරිසක් රටේ සංචාරය කළ අද ඇතැම් අය දැවිදි ගිහි බොහෝ දෙනක් කල්පනා කරනවා ඒ විදිහේ තනියම සිවුරු පරවාගෙන මේ හිතුමතේට ක්‍රියා කරන පිරිසක් ශාසනික සම්ප්‍රදායන් වෙනස් කරලා කටයුතු කරන පිරිසක් කියන මේ වැරදි හැඟීමක් මහජනතාව අතර පතුරවනු බව අපි හැම දෙනාම දන්නා වූ කාරණයක් පසුගිය දවස්වල අපි පුවත් වලින් දැක්කා නොයෙක් දෙනා අපගෙන් විමසුව ඉතාමත්ම නුසුදුසු ආකාරයෙන් විවේචන ඉදිරිපත් කරලා තිබුණා මහමෙවුනා පිළිබඳව ඉතින් කවුරු කනගාටු වෙනවා මහමෙවුනාට ගිහිල්ලා බන් ටිකක් අහපු පොතක් පතක් බලාපු හැම දෙනාම මහත් සංවේගයකට පත් වුණා ඒවා දැකලා අපි සම්මුති ප්‍රකාශ කළා නොයෙක් දෙනා මහමෙවුනා භාවනා අසව පිළිබඳව අපි අතීතයේ පිළිබඳව කතා කළොත් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අතිපූජනීය දඹගස්සාරේ සුමේතංකර ශ්‍රී කල්යාණ වහන්සේනිකායේ මහානායක ස්වාමින් වහන්සේ වශයෙන් වැඩවාසය කළේ උන්වහන්සේ නැගෙනහිර පළාතට ඉතාම උතුම් සේවාවක් සිදු කළා. ඔබ කවුරුත් කතා කරනවා සේරුලේ සේවාවන් පිළිබඳව. ඒ වගේම උන්වහන්සේ නැවතුනේ නැ මේ ශාසනික සේවාවන් ඉදිරියට ගෙන යන්නට වටිනා වූ ශිෂ්‍ය සමූහයකුත් ඇති කළා. අනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතරින් අපේ මේ පූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ ඒ ගුරුදේව නායක සාමිපාදයන් වහන්සේත් සිහිපත් කරවමින් අපවත් මේ සංවිධානයේ අනුශාසක ස්වාමින් වහන්සේ කෙනෙක් වශයෙන් පත් කරගෙන මහ උපාධ්‍ය වශයෙන් පත් කරගෙන ඉතාම විශිෂ්ටතර සේවාවක් සිදු කරගෙන යනු ලබනවා. ආයතන ඇති කරලා මේ ආයතනේ මේ මහමෙවුනා සංචිතයේ මං හිතනවා පුංචි අයත් නෑ හුඟක් වයසක අයත් නෑ හොඳට කල්පනා කරන්නට පුළුවන් පිරිසක් මේ මහමෙවුනා අසපු වල වාසය කරන පැවිදි වෙලා ඉතාම උසස් සේවාවක් කරන්නට පුළුවන් පිරිසක් වාසය කරන්නේ අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒ ශ්‍රී කල්යාණි වංශ මහා නිකායේ ඒ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් මේ ශිෂ්‍ය පිරිසත් අවස්ථාවකදීම පැවිදි කිරීම උපසම්පදා කිරීම ආදී වශයෙන් කවදාකවත් ශාසනික සම්ප්‍රදාය අතහැරලා නැහැ. ශාසන සම්ප්‍රදායට වෙනස්ව හිතුවක්කාර විදිහට ක්‍රියා කරලා නැහැ. ඒ සෑම දෙයක්ම ශාසනානුකූලවම අද කරන චාරිත්‍රානුකූලවම ඉටු කරමින් උන්වහන්සේ ශිෂ්‍ය පිරිස ඇති කළා. ඉතාම ඉක්මනින් මුළු රට පුරාම පිළිගත්තා ඒ මහමෙවුනාවෙන් කෙරෙන ඉතාම උදාරතර සේවාවන්. එනිසා සමහරෙකුට සමහර විට කෙනෙක් දිනුන වෙලා ඉන්නකොට ඊර්ෂ්‍යාවත් ඇති වෙනවා ඇතිනේ. ඉතින් එවැනි හැඟීම් වලින් වෙන්නට ඕන අර වැරදි ආකල්ප ප්‍රකාශ කරන්නේ. මං හිතනවා එහෙම ප්‍රකාශ කරන්න මට එක්වර හිතිලා තියෙනවා සීලූන් වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මාසයක්
දෙකක් මහා මෙහුණා මධ්‍යස්ථානයක නවත්තලා අර ඒවා දැකලා ඒ අනුව පුහුණු වෙලා ඉන්නවා නම් අනිත් ස්වාමීන් වහන්සේලාටත් විශාල යහපතක් සිදු වෙන ආකාරයේ අපිට පෙනීලා තියෙනවා. අපි නොයෙක් අවස්ථාවලදී මධ්‍යස්ථානවල ගිහිල්ලා තියෙනවා. රපරැක්ක මධ්‍යස්ථානයේ දවස් 4ක් අපි ගත කළා. එතකොට තේරුණ දකින්නාය ප්‍රසාදයට පත් වෙන ආකාරයේ විඤ්ඤාණුකූලව භික්ෂුන් වහන්සේලා කටයුතු කරන ආකාරය හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා සීළු භික්ෂුන් වහන්සේලා මේ පුහුණුව ලබනවා හොඳයි කියලා මට හිතෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන පොත්පත් කියවලා ඒ අනුව සකස් කරන වෙනවා නම් හොඳයි. නමුත් ඔය දෝෂාරෝපණය කළත් බොහෝ පන්සල්වල සේවාවන් සඳහා නම් මම දන්නවා තපුවන්නේ අවට පන්සල් විහාරස්ථාන රාජ්‍යයකට එන්නේ මම වෙනාවෙන් භාවනාවට සතම් වේවන්නේ. උන්වහන්සේලා ඇවිල්ලා භාවනාවට සතම් මුළු දවසේම මෙහෙවනවා ඒ විහාරස්ථානවල. තමන්ගේ කාර්ය ඉටු කරගන්නට පමණක් මේ භික්ෂුන් වහන්සේලා රැස් කරගන්නවා. ඉන් පස්සේ දෝෂාරෝපණයට ලක් කරනවා. ඉතින් ඒක තමයි මේ හැම දෙනාට අපි ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් රූපවාහිනී ආදී මාර්ගවලින් අපි අවබෝධ කරවන්නට ඕන මේ කරන උසස් සේවාව, සාසනික සේවාව. මේ සාසනයෙන් බැහැරුණු සේවාවක් නොවේ. මේ පොතපත පිළිබඳව නොවේ කදහස් වැරදි අදහස් ප්‍රකාශ කළ විචනය කරනවා. අපි දන්නවා සිංහලෙන් පිරිත් දේශනා වෙන ආයතනවලින් මුලදි කළා. නමුත් මහමෙවුනාවෙන් කරනකොට ඔන්න පිරිත් වෙනස් කළා කියලා මහමෙවුනාට දෝෂාරෝපණය කරනවා. මං ස්ථාන ගැන කියන්න කැමති නෑ. ඊට ඉස්සෙල්ලා ඒ විදිහට පිරිත් ධර්මයේ කළා. ත්‍රිපිටකය ගැන කතා කරනකොට කවුරුත් පිළිගන්න මේ ලෝකයේම පිළිගන්න දර්ශන විසාරද අපේ පොල්වත්තේ බුද්ධදත්ත මහානායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පොත්පත් පොතක සඳහන් වෙනවා මේ අභිධර්ම පිටකයක් කියලා වෙනස් වෙන් කරන්න මෙහෙම දෙයක් නැහැ මේ කියන එක උන්වහන්සේගේ පොතක සඳහන් වෙනවා. නමුත් අපේ නනන් සන්දහසය පැහැදිලි කරලා දෙනකොට ඔන්න ත්‍රිපිටකය වෙනස් කළා කියලා නෙක ආකාරයෙන් දෝෂාරෝපණය කරනවා. ඒ වුණ කාර්යයක් නැහැ. ඕන කෙනෙක් එහෙම කිව්වත් මේ සේවාව නම් මම හිතනවා අතරමඟ නවතින්නේ නැහැ. ඉදිරියටත් මේ ආකාරයෙන් තවත් ඊටාම මේවා සිද්ධ වෙනකොට හොඳයි. එතකොට තවත් මේවා දියුණු වෙනවා. තවත් පරිස්සම් වෙලා මේ වැඩ කටයුතු කරගෙන යනවා. අපේ ඥානන් සාන්නාසයට මහා ශක්තියක් මේ ශිෂ්‍ය පිරිසට තවත් ශක්තිය ලැබෙනවා. විවේචන එන්න එන්න තව තවත් සේවාවන් හොඳින් කරනවා. එතකොට ඒ නිසා අපිට කාර්යයක් නැහැ. මේ විචිනේ කළාට උන්වහන්සේලා මේ සාසනික සම්ප්‍රදායට අනුව විශේෂයෙන් අපේ අමරපුර ශ්‍රී කල්යාණ වහන්සේනිකායි භික්ෂුන් වහන්සේලා පිරිසක් වශයෙන් මේ සේවාවන් කරගෙන යනවා. දස වසරක් දැන් මේ කටයුතු කරගෙන ආවා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ මහමෙවුනා අසප් සංකීර්ණයේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට සියලු කායික ශක්තිය, මානසික ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන අතර ඒ ශිෂ්‍ය දරු හැම දිනටත් ඒ සේවාවන්ට අතීත දීලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්නට ඕන කියලා හැඟීමෙන් කටයුතු කරන ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාටත් ඒ අදහස් සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා. පින්වත් හැම දිනටමත් මේ ශාසනික සේවාවන් දැකලා මේ ශාසනික සේවාවන්ගෙන් තමන්ගේ ජීවිතයට ගන්නට පුළුවන් වැදගත් දේ අරගෙන ජීවිත සාර්ථක කරගන්නට මේ හැම දිනාටම සත්‍ය ලැබේවා කියලා මම ආශිර්වාද කරන අතර හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මහෝපාද්‍යය දුරන්දර ශ්‍රී කල්යාණ වංශ මහනිකායේ මහානායක දුරන්දර පරම පූජනීය දුඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. මහමෙවුනාව භවනා අසපුව පිහිටවල මේ වසරට වසර 10ක් සම්පූර්ණ වෙනවා. මේ මහමෙවුනාවට කලින් මම මා ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. මගේ පවුලේ වැඩිමහලු 3 දෙනාම ගැහැණු ළමයි. අපේ දෙමව්පියන් උපතින් අබෞද්ධ. අපේ දෙමව්පියන්ට ඕන වුණා පුතෙක් ලබා ගන්න. ඉතින් බාරහාර වුණා. අන්තිමේදී
භාරයක් වෙලා තියෙනවා පුතෙක් ලැබුණොත් කතරගම යනවා කියලා. ඉතින් එතකොට හතරවෙනි දරුවා හැටියට මම ඒ පවුලේ උපන්නා. මේ භාරය ඔප්පු කරන්න කතරගම ගියපු වෙලාවේ මට වයස මාස 6යි. අපේ තාත්තට යම්කිසි ආකර්ෂණයක් ඇවිල්ලා කිරිවේරිදි කියලා තියෙනවා මේ ළමයා උපන්නේ මේ පවුල බෞද්ධ වීමට කියලා. මට මාස 6ේදී අපේ මුළු පවුලම බුද්ධාගම වැළඳගත්තා. මම සන්තෝෂ වෙනවා පිරිසක් පවුලක්ම බෞද්ධ කරගෙන මට උපදින ලැබීම ගැන. මේ නොදන්න අය මට අභූත චෝදනා කරනවා මම අන්‍යාගමික පසුබිමක ඉඳලා ඒ නියෝජනය කරනවා කියලා. ඒ හැම දිනාටම පව්. ඊළඟට මම පැවිදි වුණේ සීරුවාවිල මංගල රාජමහා විහාරාධිපති ඒ සුමේධංකර මහානායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට. ඒ වගේ මට ඊට මූලික අදිතාලම ලබා දුන්නා දික්වැල්ලේ පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේ. මං වයස 17 දී පැවිදි වුණේ. පැවිදි වෙලා මං උසස් අධ්‍යාපනයේ පිරිස සාම්ප්‍රදායික අධ්‍යාපනයට මං ඇවිල්ලා නුගේගොඩ සුබදාරාමේදී උසස් පෙර කරලා ජාර්දනපුර විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටිද්දී ත්‍රිපිටකය කියවලා ධර්මය අවබෝධ කරගන්න ආසාවෙන් මම පන්සල් රටාවෙන් වෙන් වෙලා ආරණ්‍ය වාසී වුණා. පන්සලේ මම ගත කළ අවුරුදු 12ක කාලයක්. ආරණ්‍ය ගත කරලා මට ආරණ්‍ය ඇසුරු කරද්දී මට වාසනාව ලැබුණා ඒ බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්න. ඒ උගත් බුද්ධ දේශනා ප්‍රායෝගිකව පුරුදු කරන්නේ මම නොයෙක් වතාවල වනාන්තරවල ගිහින් තියෙනවා. විශේෂයෙන් මම සිරිපාද කැලේ කාලයක් හිටියා. පස්සේ මට තේරුණා මේක අපි හිතනවාට වඩා අමාරුයි. ඒ නිසා මේ සඳහා පින් රැස් කරගත යුතුයි කියලා ධර්ම දානමය පින රැස් කරන්න මහන්සි ගන්නෙත්දී මම ඒ කාලේ කොළඹ හිටියේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ. ඒ කාලේ ධර්මයේ ප්‍රචාරයේ වේගෙන එනකොට අනුන්ගේ තැන්වල ඉඳලා බණකේකට ඇති වෙන විරෝධතාව නිසා මට හිතුණා මට නිදහසේ ධර්මයේ කියන්න පුළුවන් නිදහස් තැනක් තිබුණොත් කියලා. ඒ අනුව තමයි පොල්ගහවෙල වඩුවා ප්‍රදේශයේ අපිට ඉඩමක් ලැබුණේ. මේට මහමෙවුනාව කියන නම දැම්මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පතුරුණු තැන හැටියට කල්පනා කළ නිසා අනුරාධපුර මහමෙවුනාව අමතක කරන්න නෙමෙයි. මොකද එහෙම ලංකාවේ තියෙනවා මේ තිබිරිගස්සය 25 ආරාම තියෙනවා. ඊළඟට කොළඹ ජේතවන ආරාම තියෙනවා. වේරුවන ආරාම තියෙනවා. දිවුරන් වේද තියෙනවා. එහෙමනම් ඉතින් මේව හරි නෑනේ. එකක් නම් තිබිය යුත්තේ. ඒ නිසා මේ ඊළඟ එක අසපෝ කියන නම දැම්මේ ආනන්ද මෛත්‍රී ආදුරු ප්‍රස්තාවනාවකට ලියලා තිබුණා. අමාවතුර කියන ග්‍රන්ථයේ සංස්කරණය කළ කෝදාගොඩ ඥානාලෝක නායක ආදුරු ඒක ප්‍රස්තාවනාලීලා අවසන් කළ තිබුණේ මහරගම චන්ද්‍රසේකරාරාම අසපුවේදී කියලා. මට මේ ළමට ආසයි තුනක් මේ ලස්සන නමක් කියලා. ඊට පස්සේ මම මේ නම දැම්මා. ඒක දැම්මේ පන්සල් වලට විරුද්ධ වෙන්න නෙවෙයි. ඉතින් මම හිතුවේ මේ ධර්මයේ පොඩ්ඩක් පතුරවාගෙන කුටි දෙකක් තුනක් හදාගෙන පාඩියෝ ආශය කරනවා කියලා මිසක් මේ ලෝකේ පුරා පිටර යන සුවිශාල ආයතනයක් බිහි වෙනවා කියන අදහස මගේ හිතේ තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට මේ ලෝකේ බුදුදහම ප්‍රචාරය කරන ප්‍රධානම ආයතන එකක් බවට මාමිනම් පත්තිලා අවසානයි. කිසි දවසක ඒ නින්දා අපහස කොට ගරහා පින කියන එක කෙනෙකුගේ පනසන්න බෑ. ඉතින් මේ පසුගිය කාල පරිච්ඡේදයේදී සමහර පුවත්පත් හරහා සමහර මාධ්‍ය ඔස්සේ මහමෙවුනාවට ඉතාම නිඳිත ආකාරයේ ගැරහුම් රැල්ලක් ආවා. ඉතින් මට මේ හිතුණා මේට ප්‍රධාන හේතුව අපිට මාධ්‍ය සම්බන්ධ පින්වතුන්ට මේ ගැන දැනුවත් වනු තිබීමයි. දැනුවත් වෙලා තිබුණා නම් ඒ වගේ හානි සිදු වෙන්නේ නැහැ කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ චරිතයට හානි කරනවා.
අපි දන්නවා සමහර අවස්ථාවල බුදු පිළිම වලට අපහාස කරනවා නිඳා කරනවා ගරහනවා ස්තූප කඩනවා බුදු පිළිම කඩනවා ඉතින් ඒ බෞද්ධ ආයතන විනාශ වෙන්න කටයුතු කිරීම කියන එක සිද්ධ වෙනවා මේ ලෝකෙ. ඉතින් මේ නිසා මට හිතුණා මේ දසවසරක් පිරීම නිමිත්තෙන් මහමෙවුනා තුල අප නිහඬව කරපු අති විශාල සේවාවේ සංක්ෂිප්තයක් ලබා දුන්නොත් යම් කිසි ප්‍රමාණයකට මේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි අර්ථයක් ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙච්ච ශාසනීය අර්බුද උපද්දවන්න විනාශ කරන්න දේවදත්තත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ වගේ හොඳක් තියෙන තැන නරක ත්‍රිංගන ගතියක් තියෙනවා. ඒක මහමෙවුනාට පොඩි පොඩි කරදර වෙලා ඒ කියන්නේ මහමෙවුනාට පැවිදිච්ච අය සමහර අය ලාභ සත්කාර අපේක්ෂාවෙන් කුමන්ත්‍රණය කළා. ඒව අසාර්ථක වුණා. මේවා ඉවත් වෙලා අභූත චෝදනා කරමින් සංඝයා වහන්සේලා කුපිත කරවන්න පටන් ගත්තා. වැරදි මත ඉදිරිපත් කළා. ඉතින් මේ වැරදි මත එතකොට ස්වාමීන් වහන්සේලා හිතුවා දොළු කන්ද වගේ මේකටත් ගැහුවාම බැන්නහම මේක කඩාගෙන වැටේ කියලා. ඒ මිත්‍යා දෘෂ්ටි පිටලයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ධර්මයේ පිටපු විනය පිටපු ආයතනයක් නිඳා පහස කළ නැති කරන්න බෑ. මොකද මේවා ආරක්ෂා කරනවා දෙවියෝ පවා. මොකද හේතුව මිනිස්යන්ට උමනා කරන දේක් තමයි පින. පින රැස් කරන්නයි අපි මේ මහමිනා වේකලේ පව රැස් කරන්න නෙමෙයි. මහමිනා තුල ත්‍රිපිටක ධර්මයේ පැතිරවීම තුල ත්‍රිපිටකයේ මම නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ඔබ වහන්සේලා පුළුවන් නම් මම වරද්දපු එක වචනයක් පෙන්නන්න. එක වචනයක්වත් මෙතෙක් කවුරුත් පින්නන්නේ නැහැ. අපහාස කිරීම විතරයි. ඉතින් මේ නිසා මට හිතුණා මේ අපහාසය අපට හොඳ ශක්තියක් සැපෙවුවා. මේ ගැරහීම අපට ආශිර්වාදයක් වුණා. ඔබ අහලා ඇති සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩෙද්දී මාරසීනාව ගල්වරු සාවත්‍යයේදී මල් විලා එතනට වැටුණේ. ඒ වගේ තමයි මහමෙවුනාට ආපු ගල් මල් වෙනවා. ඒ නිසා මේ දසවසරක තුල මහමෙවුනා භවනාසපු සාකාර රාශියක් දේශීය විදේශ වශයෙන් ඒ කියන්නේ ලංකා පුරා භවනාසපු 40කට ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, එංගලන්තේ ආදී රටවල් රාශියක සාකා තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ හොඳම ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල තියෙනවා. ඊළඟට මංගිතානි තරුණයන් 400ක ප්‍රමාණයක් තරුණයන් පැවිදි වෙලා ශීලවන්තව ලෝකෙ හොඳම තරුණ භික්ෂුන්ගේ සංවිධානය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇද්දී මහමෙවුනාව මේ ඉතාම ශ්‍රද්ධාවන්ත දායක දායිකාවන් සමූහයක් ඉන්නවා. මේ මහමෙවුනාව ගමනේ ඉදිරි ගමනට වුණා කරන අත්වැල සපයන්න තමයි මේ මහමෙවුනා සංචිතයේ තුල මේ දසවසර සම්පූර්ණ කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අපි කළේ. ඉතින් මම විශේෂයෙන්ම මේකෙදී මේ අපි මේ විහාරස්ථාන වෙනුවෙන් පන්සල් වෙනුවෙන් අපි කරපු සේවය පන්සලවත් දන්නේ. ඉතින් ඒ නිසා මා හිතුවා පන්සල් වෙනුවෙන් අපි කරපු සේවයට පන්සලකින්ම නියෝජනය. ඒ වෙනුවෙන් කොළඹගම රාජමා විහාරාධිපති පූජනීය ගල්ලෑපිටියේ පේවරතර නායක ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් වැඩම කළා තියෙනවා. මහමෙවුනාවෙන් විහාරස්ථාන වලට වූ සේවාව ගැන වචන කීපයක් කතා කරන්න අපි උන්වහන්සේට ආරාධනා කරනවා. ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහමෙවුනා සදහම් වැඩපිළිවෙලේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ඇතුළු පූජිතර මහා සංඝරත්නයන් අවසරයි මේ රටේ මාධ්‍ය පිළිබඳ ඉතාමත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන ආයතනවල පින්වත් මහතුරුනි, මා ඉතාම පුණ්‍යවන්ත මොහොතක් හැටියට සලකනවා මහමෙවුනා සදහම් වැඩපිළිවෙලේ වසර 10ක මෙහෙය. විශේෂයෙන් මහමෙවුනා සංචිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ විහෙර විහාරස්ථානවලට ලැබිච්ච මහගු මෙහෙය රජමහා විහාරයක හාමුදුරු නමක් හැටියට සියම් නිකායේ ඉතාමත්ම සත්පුරුෂ විදිහට මේ රටට කියන්න අවස්ථාව ලැබීම ගැන
සලකන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසෙහි පවත්වන උතුම් පූජෝපහාරයක් හැටියට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා මහමිුණාවෙන් අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේගේ සදහම් වැඩපිළිවෙලින් ලංකාවේ විහාරස්ථානවලට සැලසිච්ච පළවෙනිම මහගු මෙහෙය තමයි සුවහසක් වූ තරුණ භික්ෂුන් වහන්සේලා මේ රටේ අද සූත්‍ර ධර්ම දේශනාවන් පවත්වනවා. මේ මහගු මෙහෙය අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේගේ ත්‍රිපිටක පරිවර්තන තුල ඉතාමත් සරල සුගම භාෂාවෙන් පොඩි හාමුදුරුවරු තරුණ හාමුදුරුවරු පන්සලේ ධර්මශාලාවේ තමන්ගේ ගුදුරුගමී උපාසක උපාසිකාව වෙනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු සත්‍ය බුද්ධ වචනය දේශනා කරන්නට පුරුදු වුණා. ඒ ගෞරවය ලොකු ස්වාමින් වහන්සේට ලැබෙන්න ඕන ත්‍රිපිටක පරිවර්තන නිසා මේ මහගු මෙහෙය ස්වාමින් වහන්සේට ලැබුණි. අපි හැදෙන ධර්ම දේශනා නාවල ධර්ම දේශනා වගේ ඉස්සර පොතක් අරගෙන ධම්මපදී ගාථාවක් මාතෘකා කරලා දහම් කතාවක් කියලා පැයක බණක් කියනවා. අද උදේට එක සූත්‍රයක් හවසට එක සූත්‍රයක් බැගින් බණ මඩුවේ හැමදාමත් බුදු බණ කියන්න මේ රටේ තරුණ හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ට අවකාශය ලැබුණා. මම නම් හිතන්නේ මේ උතුම් මෙහෙම ප්‍රමාණවත් මහමිුණා පින්බිම රැක ගන්නට. මහමිුණා සංචිතයන්නේ කිසිම ස්වාමින් වහන්සේ නමක් කොයිතරම් උපකාර කරත් තමන්ගේ ගොදුරු ගමක් බදාගෙන නැහැ. තිසරණී පීඨ හැම කෙනෙක්ම තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වුණා විනා මේ ගොදුරු ගම අපේ කියලා උන්වහන්සේලා වෙන් කරගෙන නැහැ. කවදාවත් පාංශු කුලයකට වඩින්නේ නැහැ. හත් දවසේ දානයකට ආරාධනා බාරගන්නේ නැහැ. තුන් මාසෙ දානයකට අවුරුදු දානයකට ආරාධනා බාරගන්නේ නැහැ. ගොදුරුගමී පන්සල කෙරෙහි සහ පන්සලේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි මහත් ආදරයකින් තමයි මම නම් හිතන්නේ මහමිුණා සංචිතයන් මේ තීරණේ ඉන්නේ. බැරි වෙලාවත් තුන් වහන්සේලා එවැනි කටයුතු වලට සම්බන්ධ වුණා නම් ගමක් තුල පන්සලක් තුල ඇති වෙන අරුබුද මා අමුතුවෙන් කියන්නට ඕනනේ. මොනතරම් මහත් කරුණාවක් ගොදුරුගමී පන්සල කෙරෙහි මහමිුණා සංචිතයන්නේ ස්වාමින් වහන්සේලගේ තියනවාද කියන සත්පුරුෂකම හිතට ගන්න කියලා මතක් කරනවා. දෑමසේ මෙතිතුමාගේ සමාගමින් පොතක් නිකුත් වුණා. පහුගිය කාලේ මට කියවන්න ලැබුණා මේ මස් මාංශ අනුභවයේ භික්ෂුන් වහන්සේලාට අකපද කියලා. පුදුම අභීත කමක් තියෙන ඕන අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේට එවැනි පොතක් ලියන්නට. අද ඒ පොත වෙළඳපොළේ ගන්න නැති තරම් අලවි වෙනවා. ඒ පොත කියවගෙන යද්දී මට හිතෙනවා පන්සිලි අහිංසක ස්වාමින් වහන්සේලා කෙරෙහි මොනතරම් කරුණාවකින්ද මේ පොත රචනා වුණේ ලිව්වේ කියලා. මොනතරම් මහන්සි වෙන්නේ නැද්ද මේ දහම් කරුණු සොයා ගන්න මෙවැනි ග්‍රන්ථයක් එලි දක්වන්න. දානෙකට හාල්මැස්සෙක් බෙදුවත් දොස් කියන සමාජික හාමුදුරුව මස් මාංශ අනුභව කරනවායි කියලා මහමිුණා සදහම් ප්‍රකාශන තුල ලියවිච්චි පොතෙන් මේ රටේ සුවහසක් බොදු ජනතාවගේ හිතේ ප්‍රසාදයක් ඇති වුණා, අවබෝධයක් ඇති වුණා මේ පින්කම් පිළිබඳව. මහා සංඝරත්නය කිරී අනුකම්පාවෙන්මයි ඒ ග්‍රන්ථය නිකුත් වුණේ කියලා මා පෞද්ගලිකව හිතෙනවා. මේ මා ඉතාම කෙටියෙන් මතක් කළේ ගෞතම ශාසනයේ පවතින තුරු මහමිුණාව මහසගරුවන රැකගන්න කරපු උදාර වැඩපිළිවෙල තුලින් කරුණු දෙක තුනක් පමණයි. පහුගිය කාලේ අපේ රටේ ඇති වුණා බුදුපුත් මාපි උපහාර වැඩසටහන. පුංචි දරුවෝ ශාසනයට පූජ කරලා හුදෙකලා වෙච්ච දෙමව්පියන්ට උපහාර පිදී මේ වැඩපිළිවෙල. හැබැයි මට කල්පනා වුණා අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ බුදුපුත් මාපි උපහාර කටයුතු පටන් ගත්තේ අවුරුදු ගානකට පෙර. හැබැයි ඉතාම පෞද්ගලිකව නිහතමානීව උන්වහන්සේ මහමිුණා සංචිතයන් හරහා ඒ කටයුත්ත ආරම්භ කළා. හාමුදුරුව පන්සලේ ඉන්නෝ දෙමව්පිය අසරණ වෙලා බිහි ටිකක් ගන්න මුදල් නැහැ. පෞද්ගලිකව මහමිුණාවෙන් ස්වාමින් වහන්සේලගෙන් ඒ පොඩි හාමුදුරුවන්ගේ අම්මා තාත්තා දෙන්නට
බෙහෙත් හේ ටික ලබා ගන්න වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ලැබෙන මුදල් බොහොමයි සමහර ස්වාමින් වහන්සේලා පැවිදි වෙලා පන්සලේ දිමෝපියන්ට හොඳ වහලයක් තියෙන ගයක් නැහැ මහමිුණා අසපු තුල ස්වාමින් වහන්සේලා ලොකු ස්වාමින් වහන්සේගේ මග පෙන්වීමෙන් ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දායකත්වයෙන් පොඩි හාමුදුරුවරු වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඒ දිමෝපියන්ට ඒ හාමුදුරුවන්ගේ ගිහි ජීවිතයේ ගත කරපු ගෙදර මහ ගෙදර ප්‍රතිසංස්කරණය කරලා හදලා දිමෝපියන්ට බාර දීපු අවස්ථා බොහොමයි විශේෂයෙන් මතක් කරන්නට ඕන අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ මේව මේ රටේ ඇත්ත දැනගන්න ඕන දේවල් කවදාවත් උඩරට පහතරට සියම් අඹපුර රාමඤ්ඤ මියාදී නිකාය වේදයක් උන්වහන්සේගේ වැඩපිළිවෙලේ නැහැ උන්වහන්සේ පන්සල් වලට කෝටි ගණන් වටින ඉඩ කඩම් පරිත්‍යාග කළා තමන් වහන්සේට පූජා කරපු දේවල් මහ සඳුරුණට පරිත්‍යාග කළා විහාර මහදේවි උපාසිකාරාමේ විශේෂයෙන් මතක් කරන්නට ඕන උන්වහන්සේ උපාසිකාරාමේ බිරිගල අමරසිරි ස්වාමින් වහන්සේට පූජා කළා අනුරාධපුර ඉඩම අබගස්සවේ පීරත්න ස්වාමින් වහන්සේට උන්වහන්සේ පූජා කළා මාවර මණ්ඩි ඉඩමක් ඔල්පිටි මුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට උන්වහන්සේ පූජා කළා මිසියම් මහනිකායි ගෞරවණීය ස්වාමින් වහන්සේලා කෝටි ගණන් වටින උන්වහන්සේ සතු ඉඩම් නිස්සරණාද්‍යාසින්නි මහා සංඝරත්නේ අනාගත යහපත් උදෙසා උන්වහන්සේ පරිත්‍යාග කළා ගල්දුව ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා 15 නමකදී මේක මතක තියාගන්න ගල්දුව ආරණ්‍ය සේනාසිනි 15 නමක් ස්වාමින් වහන්සේලාගේ උන්වහන්සේලා ජීවත් වෙච්ච ගිහි ගෙවල් උන්වහන්සේලාගේ මව්පියෝ ජීවත් වෙන ගෙවල් ඒ 15ම ප්‍රතිසංස්කරණය කරලා ඒ දෙමව්පියන්ට බාර කළා මහ මිුණා සදහම් වැඩපිළිවෙල තුල උන්වහන්සේ මහා සංඝරත්නයත් සමග විශේෂයෙන් මතක් කරන්නට ඕන ලංකාවේ පමණක් නෙමෙයි දඹදිව තලයි බුද්ධගයාව ආශ්‍රිත ආරාම පන්සල් සුවහසක් අපි ශ්‍රී ලංකාවේ වන්දනා පිරිස් ගිහිල්ලා වඳින පුදින නවාතැන් පාසුකම් ගන්න අපි රටේ ස්වාමින් වහන්සේලා මෙහෙවන දඹදිව මුල් කරගත් ඉන්දියාවේ බොහෝ ආරාම පන්සල් වලට ගොඩනැගිලි ඉදි කරන්නට ධර්මශාලා ඉදි කරන්නට ජල පාසුකම් ලබා ගන්නට විහාර මන්දිර තනවා ගන්නට යන ජනතාවගේ බැතිමතුන්ගේ පහසුවට අවශ්‍යතා ආදී සලස ගන්නට ලක්ෂ ගණනින් උන්වහන්සේ මුදල් පරිත්‍යාග කරලා ඉතාම සත්භාවයෙන් ඒ ස්ථාන උන්වහන්සේ සංවර්ධනය කරන්නට උදව් කළා. ඔය අතර අමතක කරන්නට බැරි එක දෙයක් තියෙනවා. මේක මේ මාධ්‍ය මහත්තුරු කරුණාවෙන් මේක රටට කියලා දෙන්න. අදට හැම පුරපසළොස්වක් බොහෝ දවසකම ලංකාවේ ත්‍රිනිකායික විහාරස්ථාන 200කට ආසන්න පිරිසකට ස්ථානවලට. ඒ කියන්නේ නිකාය තුනටම අයිති විහාරස්ථාන 200කට වැඩි ප්‍රමාණයකට මහමෙවුනා අසපු සංචිතයන්ගෙන් ස්වාමින් වහන්සේලා වැඩම කරලා ධර්මයේ කියලා දෙනවා. මා දන්නවා පෞද්ගලිකව ලොකු ස්වාමින් වහන්සේත් එක්ක මුණ ගැහෙන්න යන අවස්ථාවල සමහර මේ රටේ සම්භාවනීය නායක ස්වාමින් වහන්සේලා වැඩල ඉල්ලීම් කරනවා. දායකව පන්සලට එනවා අඩුයි. තරුණ පිරිස් වේගින් පන්සලෙන් ධර්මශාලාවෙන් ඈත් වෙනවා. අනි ඥානানন্দ හාමුදුරුව අපිට අපි ගම හදලා දෙන්න. තරුණීන්ට ධර්මයේ කියලා දීලා පන්සලට යොමු කරන්න. උන්වහන්සේ පෞගී කාලේ හිත වේදනාවෙන් තීරණයක් ගත්තා. මහමිුණා සංචිතයන්ගෙන් කිසිම ස්වාමින් වහන්සේ නමක් පිට වඩින්න එපා. තමන් වහන්සේලගේ අසපුවල ධර්මයේ දියුණු කරගෙන වැඩි ඉන්න. අපි බැගෑපත් උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා. අනේ හිමුණුත් මේ රටේ යම් හිදසක් ඇති වෙනවා. ඔබ වහන්සේ කරුණාවෙන් ඒ සදහම් වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න. අද ඉතාම සතුටුයි කියන්නේ විහාරස්ථාන 200කට අධික සංඛ්‍යාවක් මහමිුණාවේ ස්වාමින් වහන්සේලා තුල ආගමික වැඩ සටහන් දියත් කරමින් ගමේ පන්සලේ දායකින්ගේ ආගමික ප්‍රබෝධය ඇති කරගෙන යනවා. මේව මහමිුණා වැඩපිළිවෙලේ කිසිම ලාභයක් පිරිකරක් ලෞකික ලාභයක් බලාගෙන කරන දේවල් නෙමෙයි. එහෙම යමක් මහමිුණාට ලැබුණත් ඒ ලැබෙන සියලුම පිරිකර පුරාණ බුද්ධ කාලේ වගේ ගබඩාවක තැන්පත් කරලා එක්තරා ස්වාමින් වහන්සේ නමක් ලොකු ස්වාමින් වහන්සේගේ අනුමැතියෙන් දුගී දුප්පත් ආරාම පන්සල් වලට බෙදා දෙන හැටි
අපි පෞද්ගලිකව දකින දේවල් විහාරස්ථාන වලට විතරක් නෙමෙයි අසරණ රෝගීන්ට ජීවිතේ කළ උපකාර බොහොමයි විශේෂයෙන් ලංකාවේ දහම් පාසල් වලට මහමෙවුනා සදහම් ග්‍රන්ථ කට්ටල බැගින් ලබා දීලා කරන දහම් මෙහෙය පුදුමයි ඔය අතර දැන් අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ සාමින් වහන්සේගේ මූලික දේශනා කරුණු පැහැදිලි කිරීම සිහිපත් වුණා අම්මා තාත්තා පවුලේ ඇත්තු ලොකු සාමින් වහන්සේ උපතින් අන්‍යාගමිකයි උන්වහන්සේ ඉපදුලීම සමස්ත පවුලක් තිසරණි පිහිටවාගෙන ධර්මයට යොමු කරවාගෙන ඒ පුණ්‍යවන්ත සාමින් වහන්සේ තමයි අද මුළු රටටම ධර්මී බෙදා දෙන්නේ විශේෂයෙන් උන්වහන්සේ හරි ආදරේ හැම පින්කමකදීම සම්මැද්දුත්තික දෙවිවරුන්ට කුසල් අනුමෝදන් කරනවා මට මතකයි මේ 30 අවුරුද්දක යුදමී සාපේ අවසාන මහසටන ආරම්භ වෙද්දි එදා රාත්‍රියේ උන්වහන්සේ ලක්ෂ 20කට අධික බොදු ජනතාවත් 7-800කට අධික මහසඟරුණත් පිරිවරාගෙන ස්වර්ණමාලි මහසෑ වන්දනාව පාන්දර කිරිහාර පූජාව නිමාවට පත් කරලා උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළා මා අනුමෝදන් කරන කුසල් මේ රටේ ජනතාව රකින්න සම්මැද්දුස්තික දෙවිවරු අනුමෝදන් වෙනවා නම් අද ඉඳලා අවුරුද්දක් යන්න පෙර මේ රටේ සාමී තහවුරු විය යුතුයි ආස්තරිමත් විදිහට මේ රටේ සාමයේ මාස කිහිපයකින් උදා වුණා උන්වහන්සේ දෙවිවරුන්ට පින් දුන්නා මම විශේෂයෙන් මතක් කරනවා සුවහසක් වූ තිසරණි පිහිටි මේ රටේ බෞද්ධ ජනතාවට දහමට අනුව සම්මැද්දුස්තික පුණ්‍යකාමී දෙවිවරුන්ට පින් දෙන්න උන්වහන්සේ අපිට ඉල්ලීමක් කළා මහවිශ්ව දෙවියන් ඇතුළු පුණ්‍යකාමී දෙවිවරුන්ට පූජා තබන්න නෙවෙයි කුසල් අනුමෝදන් කරන්න පුණ්‍යවන්ත බිමක් වයඹ පළාත මුල් කරගෙන සාමිනී ආරම්භ කරන්න උන්වහන්සේ රුපියල් ලක්ෂයක මූලික මුදල් පරිත්‍යාගය කළා සුවහසක් මේ රටේ බොදු ජනතාවගේ හිත් නිවා ගන්න සම්මැද්දුස්තික දෙවිවරුන්ගේ ආශිර්වාදයේ තුල මේ රට සුගිත මුදිත කරන ඉතාමත් කාරුණික හැඟීමෙන් ඒ විතරක් නෙවෙයි අමතක කරන්න එපා ලෝක ආර්ථික අර්බුදයක් ගැන අද කතා කරනවා ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනාව ලෝක ආර්ථික අර්බුදයේ කතා කළේ මීට අවුරුදු 3කට කලින් උන්වහන්සේ තායිලන්තේ ඉන්දියාව නේපාලේ වගේ ආසියාවේ අහිංසක රටවල් වලට වැඩම කරලා මිනිසුන්ගේ ජන ජීවිතේ මහත් කරුණාවෙන් අධ්‍යයනය කළා ලංකාවට වැඩම කළා හැපි ග්‍රීන්ස් වැඩසටහන නිර්මාණය කරලා ලංකාවෙම යහපත් ආර්ථික රටාවක් ආහාර පරිභෝජනයක් වෙනුවෙන් උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හරහා මුළු ජාතියම ශක්තිමත් කරන වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා මම බොහෝ වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ස්වර්ණමාලි මහසෑ රැඳුන් වැඩ ඉන්න මහමෙවුනා බිමි උන්වහන්සේ මහමෙවුනාවට ඉතාම ආදරෙයි අනුරාධපුර මහමෙවුනාවෙන් තමයි උන්වහන්සේ ස්වර්ණමාලි මහසෑ වන්දනාව ආරම්භ කරලා මහමෙවුනාවෙන් ලෝකයට මේ මෛත්‍රී බෙදාහරින වැඩපිළිවෙල ආරම්භ කළේ ඒ නිසා මම මේ රටේ සුවහසක් වූ තරුණ හාමුදුරුවන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මහමෙවුනාවට වැඩම කරන්න ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කළා වගේ මහමෙවුනා සදහම් වැඩපිළිවෙල අධ්‍යයනය කරන්න ධර්මී කතා කරන්න ගෞතම බුද්ධ ශාසනය අපි ලබාගත් පරම සුන්දර ජීවිතය අර්ථවත් කරගෙන අපිව ජීවත් කරවන අපිව පෝෂණය කරන ගොදුරු ගම්මානවල අහිංසක දායකින්ගේ ආර්ථිකයක් නගා සිටුවමින් ආධ්‍යාත්මයක් ශක්තිමත් කරමින් අපි ඕන් වෙනුවෙන් යමක් කරනවා නම් මේ උතුම් මහමෙවුනා සදහම් වැඩපිළිවෙල ආරක්ෂා කරගන්න මහන්සියමු කියන පණිවිඩය පමණක් ලබලා දෙනවා මම පෞද්ගලිකව සටහන් කරගෙන ඉන්නවා මතක තියෙන දේවල් මහමෙවුනාවෙන් අපි රටේ විහාරස්ථානවලට ලැබිච්ච මෙහි ලක්ෂ කෝටි ගණනින් මුදල් පරිත්‍යාග ඉඩකඩම් පරිත්‍යාග දහම් පාසල් නගා සිටුවීම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙන්න මේක හරි වැදගත් වෙයි දඹුල්ල නගර මැද්දේ අනගාරික ධර්මපාල ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වයේ ලබා දුන්නේ අතිගෞරවනීය ලොකු සාමින් වහන්සේ මහමෙවුනාවෙන් මේ ಜಾති විරුවන් අනුස්මරණය කරමින් ಜಾති පෝෂණය කරන වැඩසටහන් ඒ නිසා ඉතාමත් නිහඬව මේ මෙහෙය මහමෙවුනා වහරහ ගලා බහිනවා කුමන බලවේගයකටවත් මේ සදහම් වැඩපිළිවෙල වෙනස් කරන්න හැකි වෙයි මා දන්නේ නැහැ මා පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා ගෞරවනීය ඥානানন্দ සාමින් වහන්සේ මට අවසර දෙන්න මේ වචනේ කියන්න අවුරුදු 3කට කලින්
බුද්ධ ගයාවේ ජයසිරි මහ බෝධින් වහන්සේ ඉදිරියේ පළවති සීවලී නායක ස්වාමින් වහන්සේ බුද්ධ ගයා විහාරාධිපතින් වහන්සේ පින්වත් හර්ෂ කුමාර නවලත් මෙතිතුමා මම ඉන්න තැන ගෞරවනීය ඥානানন্দ ලොකු ස්වාමින් වහන්සේ තමයි 2011 විසක් මාසේ පුන් පොහොදා උදාවන සම්බුද්ධත්ව ජයන්තිය ගැන අපිව දැනුවත් කළේ ඒ සම්බුද්ධත්ව ජයන්තිය ගැන උන්වහන්සේගෙන් තමයි මූලික ප්‍රකාශය ලැබුණේ සිදුහත් කුමරාණෝ ලෞතුරා බුදු බෝසතාණෝ ලෞතුරා බුදු බව ලැබූ බුද්ධ ගයාවේදී මිරටි කීර්තිමත් ස්වාමින් වහන්සේලා ඒ අදහස ප්‍රකාශ කරන තැන වැඩ සිටියා අදව සමහර ස්වාමින් වහන්සේලාගේ අදහස් හැටියට රට පුරා ව්‍යාප්තයි නමුත් පින්වත් ජනාධිපතිතුමන් දෙවන්ත මෙහෙයුමක් ආරම්භ කළා කියනවා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මම හිතනවා අතිපූජනීය ඥානানন্দ ස්වාමින් වහන්සේ හදවතින් සතුටු වෙනවා අවුරුදු ගානකට පෙර උන්වහන්සේ බුද්ධ ගයාවේදී ඉදිරිපත් කළ මතය අද රට වෙලාගෙන යන දෙවන්ත මෙහෙයුමක් නමුත් මා පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා 2011 විසක් මාසේ පුන් පොහෝ දිනේ වෙනකොට කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ ප්‍රදාන මහමෙවුනා සංකිතයන්නි පින්වත් 500ක් පමණ ස්වාමින් වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත තරුණ පුතාල ඇතුළු මේ රටේ තිසරණී පිහිටි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ආශ්චර්යමත් විදිහට සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණී කරાવી මට ඒ විශ්වාසය තියෙනවා අද ඉඳලා අවුරුදු දෙකමාරක මේ උතුම් වැඩපිළිවෙලක් එක්ක මහමෙවුනාවත් එක්ක එකතු වෙලා අපි මේ රට බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන් මතක් කරන ලස්සන වචන ටිකක් මහමෙවුනාව නිසා තරුණ පෙළ අතර ව්‍යාප්තයි හැම වාහනයකම අපි දකිනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශයයි අපගේ කල්යාණ මිත්‍ර පින්වත් කොළඹගේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි මා කුඩා කාලයේ පැවිදි වෙච්ච කෙනෙක් වයස අවුරුදු 11 දී අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑබිමේ තමයි පැවිදි බවට පත් වුනේ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මගේ දෛවයට අනුව අන්‍ය ආගමික ප්‍රදේශයකට එන්න අවස්ථාව ලැබුණා 1968 කොච්චිකඩේ ප්‍රදේශයට කොච්චිකඩේ ප්‍රදේශයේ අන්‍ය ආගමිකයන් විශාල වශයෙන් පදිංචිලා ඉන්න නගරයක් ඒ නගරයට ඇවිල්ලා බෞද්ධ සිද්ධාස්ථානයක් ඉදිකරන්න ඕනේ දහම් පාසලක් වශයෙන් ආරම්භ කළා කුඩා ශාලාවකින් පටන් අරගෙන ඒක වැඩි දියුණු කරගෙන යනකොට 1998 අපගේ පින්වත් කිරිබත්ගොඩ ඥානද ස්වාමීන් වහන්සේ දවසක් සවස්යාමී මාහිටි ආරාමයට වැඩම කළා. උන්වහන්සේ දඹදිව වැඩම කරන්නට උන්වහන්සේ කොච්චිකඩේ ප්‍රදේශයේ කාන්තාවකට අම්ම කෙනෙකුට වකුගඩුවක් පරික්ෂා කරන්න කියන එදාරේ උන්වහන්සේ නැවතුනේ මගේ ආරාමේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කළා මම පැවිදි වෙලා අවුරුදු 30ක් වෙනවා එතකොට උපසම්පදා වෙලත් අවුරුදු 20 ගණනක් වෙනවා නමුත් උන්වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමග කරපු ධර්ම සාකච්ඡාව අහගෙන ඉන්නකොට විශාල පැහැදීමක් මට ඇති වුණා මොකද මම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච මම කල්පනා කළ මුන්වහන්සේ නම් එසේ විශේෂ කෙනෙක් නෙමෙයි බුදුරජාන් වහන්සේ ජීවමාන හිටි කාලේ වැඩිහිටි කෙනෙක් වෙන්නේ නැති කියලා. ඒ තරම් බොහොම සරලව මේ ගැඹුරු දහම් කරුණු අපේ ලොකු හාමුදුරුවන්ට ඉදිරිපත් කරනවා. අපේ ලොකු හාමුදුරුවොත් බුදු බව පතාගෙන ගිය කෙනෙක්. නමුත් මම මේ සාකච්ඡාව අහගෙන ඉන්නකොට උන්වහන්සේ කරුණ ඉදිරිපත් කරන ආකාරය දිහා බැලුවා. තන්දිට්ඨික කියලා සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා උගන්වනවා. දැන් මම දහම් පාසලේ ප්‍රධානාචාර්යවරේ. මම ඒකේ අර්ථය දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කිව්වා සම්දිට්ඨික කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ ජීවිතේදී ලබන්න පුළුවන් කියලා. අපි ඉගෙනගෙන හිටියේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න බෑ. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ධර්ම කාලයේ තමයි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එතකන් අපි මානසිකොත් එක්ක මහදෙනියක පින්කම් කරගෙන යමු කියන කතන්දරය තමයි අපි අහලා තිබුණේ. අපි ලොකු ආන්දරුවත් එමත් ඒ හිටියේ. නමුත් මට තේරුණා
ඥානන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ දහම් කරුණු එක එක සූත්‍රවල කරුණු ඉදිරිපත් කරලා සෝතාපට්ඨියංග පැහැදිලි කරමින් උන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ දෙක වෙනකම්ම ධර්ම සාකච්ඡා කළා. මායික නෙමෙයි ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක. මම ඒක සාවධානව කන් යොමාගෙන අහගෙන හිටියා. මගේ හිත පැහැදුනා. මෙන්න හාමුදුරුවෝ කියලා මම එතැයි උන්වහන්සේ ගැන උන්වහන්සේගේ දේශනා ගැන ධර්මයේ ගැන අවබෝධයක් ඇති වුණා. අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. ඒක තමයි තාමත් මම මේ පවත්වගෙන යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ සමග 2001 වසරේ දඹදිව ගියා. උන්වහන්සේ බුදුගුණ සිංහලට නගලා බුදුරජාන් වහන්සේගේ අරහන් ගුණේ සම්මා සම්බුදු ගුණේ මේ ගුණ සිංහලට නගලා උන්වහන්සේ මග දිගට කියාගෙන ගියා. මම ඒව නුවණින් කල්පනා කළා. බොහොම සරල බුදුරජාන් වහන්සේ කෙරෙහි මට හිත පහදවා ගන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව ජයත්‍රි මහබෝ සමිඳුන් අභියසදී පැය තුනක දේශනාවක් කළා. අන්න එතෙන්දි තමයි මගේ හිත අප්‍රමාණ ශ්‍රද්ධාවට පැහැදීමටපත් වුණේ. පැහැදි කොච්චර පැහැදුනාද කියනවා නම් මම ලංකාවට ඇවිල්ලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මම වැඩ ඉන්න ආරාමයේ උන්වහන්සේට පූජා කරනවා බාර ගන්න කියලා. උන්වහන්සේ වැඩම කරලා ධර්ම දේශනාව පවත්වලා ලිඛිතව උන්වහන්සේට මගේ අයිතිය උන්වහන්සේට පැවරුවා. එහෙමයි පින්වත් ඥානන්ද ස්වාමින් වහන්සේ සමග මා සම්බන්ධ වුණේ, මහමෙවුනාව සමග සම්බන්ධ වුණේ. මම සියන්නිකාය පැවිදි වෙච්ච කෙනෙක්, ආරණ්‍යයේ පැවිදි වෙච්ච කෙනෙක්, ධර්මය හොයාගෙන ගිය කෙනෙක්. නමුත් හරි ධර්මයක්, පැහැදිලි ධර්මයක් මට හම්බ වුණේ නැහැ. අහුණ දවසේ රාත්‍රී කාලේ මධ්‍යම රාත්‍රී වෙනකම් කරපු ධර්ම සාකච්ඡාවට පහද හිත පහදවගෙන මම මගේ ඒ ශ්‍රද්ධාව තුල හිත පිහිටුවා ගත්තා. උන්වහන්සේ සමග මම එකතු වුණා. එකතු වෙලා මේ මහමෙවුනාවේ කටයුතු වලට සහයෝගය දෙමින් දිගින් දිගට කටයුතු කළා. නමුත් මේ ධර්මය ගැන අවබෝධයක් නැති විශාල පිරිස මේ ධර්මය අතහැරියා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 65ක් වෙන උපසම්පදා වෙලා බුදුබව ප්‍රාර්ථනා කරගෙන යන්නේ. ඥාන ස්වාමීන් වහන්සේ ළඟට මම යොමු කළා මහමෙවුනා කොළගහවල් භාවනා ආසපුවට. උන්වහන්සේ ඒ බුදුබව ප්‍රාර්ථනා කරලා අතහැරලා මේ ජීවිතයේම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසට උන්වහන්සේපත් වුණා. ඉතින් මේ විදියට කටයුතු කරගෙන යනකොට විශාල වශයෙන් පිරිස් එන්නට පටන් ගත්තා අපේ කොච්චිකඩේ භාවනා ආසපුව. දැන් සාමාන්‍ය දිනක අපි 150-200කට වඩා නැහැ. ඒ කාලේ සිල් සමාදන් වෙනකොට සීල භාවනා වැඩසටහන් පවත්වනකොට. සීල භාවනා වැඩසටහන් කියන්නේ අර අපේ කොළඹගේ ආම්දුරු කිව්වාගේ අපි ධම්මපදින් ගාථාවක් කියලා ඒව විස්තර කර දෙනවා. මෙතන සූත්‍ර දේශනා අපි ඉගෙනගෙන හිටියේ නැහැ. නමුත් සූත්‍ර දේශනා අපි ඥානදී ස්වාමින් වහන්සේගේ ඇසුරෙන් හොඳට අධ්‍යයනය කරලා ඒව දේශනා කරන්න පටන් ගත්තා. පොය හතරම ලංකාවේ මං හිතන්නේ පොය හතර ආරම්භ කළා නම් සීල භාවනා වැඩසටහන් ඒ කොච්චිකඩේ වෙන්නේ නැති. කොච්චිකඩේ පටන් ගත්ත පොය හතරටම. එතකොට කුත්තල මහලාවද තලවිල ඔය ඈත ප්‍රදේශවල ඉඳලා මිනිස්සු එන්න පටන් ගත්තා. 1500ක් 2000ක් අධික පිරිසකට දැන් හෙට පොය දිනේ ඒ වගේ විශාල පිරිසක් රැස් වෙනවා. මේ විදියට විශාල පිරිස් එන්නට පටන් ගත්ත ධර්මය හොයාගෙන. ඒ විතරක් නෙමෙයි අන්‍ය ආගමිකයෝ දැන් කොච්චිකඩේ ප්‍රදේශයේ බෞද්ධයෝ අන්‍ය ආගමිකට ගියා කියලා ආරංචියක් අන්‍ය ආගමිකයෝ බුද්ධ ආගමට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ දන් දෙනවා, වන්දනා වැඩසටහන් වලට එනවා, සීල භාවනා වැඩසටහන් වලට එනවා, සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ ජේරා ෆොනන්ඩ් පුල්ලේ එමුතුමා උපතින් කතෝලිකයෙක් වුණා. ස්වාමින් වහන්සේලාට බොහොම ආදරය කෙනෙක්. ස්වාමින් වහන්සේලාගේ විහාරස්ථානේ දියුණු කරගෙන අපේ විහාරස්ථානයට බොහොම අප උපකාර කරපු කෙනෙක්. මේ වගේ විශාල සේවාවක් කතෝලික අන්‍ය ආගමිකයන් උපතින් කතෝලික ආගමේ ඉන්න උදවිය සම්පූර්ණ ආගම අතහැරලා පෞල් පිටින් මේ බුද්ධහම වැළඳගෙන ඉන්නවා. එහෙම සදහම් සේවාවක් කරගන්නට පුළුවන්කම ලැබුණේ, භාග්‍ය ලැබුණේ අපගේ පින්වත් කල්යාණ මිත්‍ර කිරිබත්ගොඩි ඥානදු ස්වාමීන් වහන්සේ අපව හොයාගෙන ආවා. ඒක අපේ භාග්‍යයක්, කොච්චිකඩේ භාග්‍යයක්. උන්වහන්සේ වෙන විශාල ආරාමක මීග මේ තියෙනවා. නමුත් උන්වහන්සේ මම ඉන්න ස්ථානයටයි වැඩම කළේ. වැඩම කරලා ඒ ධර්ම කාරණා ඒ කෙටි කාලය තුලදී පැහැදිලි කර දුන්නා උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ ඒ ධර්ම කාරණා පැහැදිලිව අවබෝධ කරගෙන ඒව සරල භාෂාවෙන් අපිට කිව්ව නිසා අපිටත් ඒව වැටහෙන්න පටන් ගත්තා. මගේ හිත පහදවගත් නිසා විශාල පිරිසක් කොච්චරේ බෞද්ධ ළමයි විතරක් නෙමෙයි කතෝලික දරුවන් පවා පැවිදි වෙලා ඉන්නවා. සමහර පවුල්වල එකම පිරිමි දරුවා ඒ සියල්ල අතහැරලා පැවිදි වෙලා
පින්වත් ඥාන ස්වාමීන් වහන්සේ ළඟ. එතකොට කතෝලික ළමයි, මුස්ලිම් ළමයි, එතකොට දෙමළ ළමයි, ආගම් ભેදයක්, කුල ભેදයක්, ජාති ભેදයක්, කාන්ති ભેදයක්, පළාත් ભેදයක් නැතුව මහාන කරනවා නම් සංඝ පිරිසක් මේ මහමෙවුනායි කියන්න පුළුවන්. එහෙම කිසිම ભેදයක් නෑ. ඒ තරම් විශාල සංඝ පිරිසක් උන්වහන්සේ බෙහි කළා. ඒ එකම උන්වහන්සේගේ හැකියාව කියලා කියන්නේ ඒ ධර්ම විනය තුල ඒ සංඝ පිරිස හික්මවලා උන්වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාවල් ඒ ආකාරයෙන්ම මේ කුඩා ස්වාමීන් වහන්සේලා දේශනා කරන. ඒ ලංකා පුරාම ව්‍යාප්ත කළා. දැන් කොච්චිකඩේ ස්වාමීන් වහන්සේ හත් නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා ඒ අවට පන්සල් වලට අපි යවනවා. කොයි දවස් වලට? ධර්ම දේශනා සඳහා, සීල භාවනා වැඩසටහන් සඳහා. කියන්නේ ඒ වගේ විශාල සේවාවක් අපි මේ දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් දසවසරක් සම්පූර්ණ වෙනවා මේ වර්ෂයේ. ඉතින් විශාල සේවාවක් සදහම් තුලින් උන්වහන්සේ කතෝලික ආගමක කෙනෙක් කියලා නොඑක් ප්‍රශ්න අපි ළඟට ඇවිල්ලා නීතිඥවරු පවා ඇවිල්ලා මා එක්ක ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට මම ඇහුවා ඒගොල්ලන්ගෙන් සරියුත් හාමුදුරුව මොන ආගමේද කියලා. මුගලන් හාමුදුරුව මොන ආගමේද කියලා. සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව Hindu භක්තිකයෝ. ඒ වගේම සංජීව බෙල්ලට්ටි පුත්තගේ ගෝලයෝ. බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙලා උන්වහන්සේගේ අගතන්තුරු පවා උන්වහන්සේ ප්‍රදානය කළා. ඒ නිසා කතෝලික මේ උපතින් කවුරුවත් ආගමේ නෙමෙයි. උපතින් මිනිසෙක් වශයෙන්, දරුවෙක් වශයෙන් මේ මිනිසෙක් වශයෙන් බිහි වෙනවා. එතකොට මේ ධර්මය හොයාගෙන යනකොට කතෝලික ආගමේ වෙන්න පුළුවන්. බණ්ඩාරනායක උන් නැහැ උත්පත්තියෙම. කතෝලික කෙනෙක්, අන්‍ය ආගමක කෙනෙක්. නමුත් ධර්මීය කාරණා ඉගෙන ගන්නකොට බුද්ධිය මෝරන් වෝන ආගම අතහැරලා බුදුදහම වැළඳ ගත්තා. ඒ වගේ ඥානද ස්වාමීන් වහන්සේ අවුරුදු 17 දී පැවිදි වෙලා ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන උන්වහන්සේ මේ උන්වහන්සේගේ ආභෝධිය නොකිය හිටියනම් මොකද වෙන්නේ? උන්වහන්සේ ශ්‍රීපාද අඩවියේ ඉන්න කාලේ උන්වහන්සේ රේතුනාලු ගිහිල්ලා ඒ ධර්මය ආභෝධ කළා මිසක් ආයි පසුබහින්නේ නැහැ කියලා ඒ ශ්‍රීපාද අඩවියට වෙලා ඉන්න බැරි වෙලාවත් එහෙම හිටියනම් උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරය මේ ලංකාවට සිද්ධ වෙන්නේ. ඒ නිසා අනන්ත අප්‍රමාණ සේවාවක් උන්වහන්සේගෙන් සිද්ධ වුණා. විශාලයේ වශයෙන් තරුණ පිරිස් පැවිදි වෙන පටන් ගත්තා. තරුණ තරුණියන් තමයි මේ සීල භාවනා වැඩසටහන් වලට එන්නේ. අප්‍රමාණ සද්ධානුසාරී ශ්‍රාවකයෝ, ධම්මානුසාරී ශ්‍රාවකයෝ මේ බිහි වෙන්න පටන් ගත්තා. ඒ මාර්ගය පැහැදිලි කරලා දුන්නේ අපගේ පින්වත් ඥානද ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ සේවාව විශාල වශයෙන් දැන් පුළුල් වෙලා තියෙන්නේ. දේශ දේශාන්තර වශයෙන් උන්වහන්සේ අප්‍රමාණ වේසක් දත්තා. මේ තනි කෙනෙක් ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් එකතු වුණා නම් මේ වගේ විශාල සේවාවක් කරන්න පුළුවන්. උන්වහන්සේට අභියෝගාවක් කියන්නේ උන්වහන්සේගේ ශිෂ්‍යෝ බව විරෝධතා ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යෝ බව දේවදත්ත බුදුහාමගේ ශිෂ්‍යේ. එතකොට දැන් මේ ඥානද ස්වාමීන් වහන්සේ උගන්වපු ධර්මයේ තමයි ඒගොල්ලෝ දැන් කියන්නේ. ජනමාධ්‍ය හරහා උනත් කියන්නේ ඥානද හාමුදුර උගන්වපු කවිපද. ඒ වගේම බණපද දහම් කරුණු තමයි කියන්නේ. දැන් බුදුරජා දේවදත්තත් බණ කියාගෙන ගිය ලෝකයට. නමුත් එයා ආબોධ කරපු එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ ආબોධ කළේ ඇහ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. ඒවම තමයි දේවදත්ත පෙරුන් වහන්සේ කියාගෙන ගියේ. දැන් මේ බුදුහාමරගේ බණ කවුරු කිව්වා? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රය තමයි මිනිස්සු ඒකට පහදින. උන්වහන්සේ ඒ වගේ විශාල ශිෂ්‍ය පිරිසකට මේ ධර්මයේ කියාගෙන ගියා. නමුත් ලෝක ස්වභාව ධර්මයේ ආනුව අටලෝ දහමට ආනුව නිന്ദාව ගලාගෙන එනවා, ප්‍රශංසාව ගලාගෙන එනවා. උන්වහන්සේට ඒ දෙකම ගලාගෙන ආව. උන්වහන්සේ ඒකට અભීතව මුහුණ දීලා මේ කටයුතු මේ ධම් සේවාව ඉදිරියට පවත්වාගෙන යනවා. අපිට පුළුවන් ආකාරයට අපි උන්වහන්සේට උපකාර කරන්නට ඕන. මම ආරාධනාවක් කරනවා. මම වගේ ස්වාමීන් වහන්සේ මම පන්සල ගිහිද කෙනෙක්. පන්සකෝලේ සම්පූර්ණ නැවැත්තුව දේවාල විහාරස්ථානෙ ඉවත් කළ මේ විදියට නියම බුදුදහම ප්‍රකාශ කරන්න මම පටන් ගත්තා. බය නැතුව සමහර දායක අප්‍රමාණ බයක් ඇති වුණා. ඒ විහාරස්ථානෙ දියුණු වුණා. දැන් විශාල බිල්ඩින් ඉදිරි කරලා තියෙනවා. ඒ බිල්ඩින් පිරෙන්න දායක දායකාවෝ ඔහේ දවසවල සීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා.
ඊවැගේම මහමෙවුනාත් එක්ක සම්බන්ධ වීම නිසා අප්‍රමාණ පින් කම් කරගන්න පුළුවන් තමයි අපිට අවස්ථාව උදාවා. මම ආරාධනාවක් කළා 2008 වසරේ අපි ස්වර්ණමාලි මහයිතුබ වන්දනාවක් සංවිධානය කරලා අපගේ ඥාන ස්වාමීන් වහන්සේට මෙහෙවන්න කියලා. මහා අභියෝගයක් තියෙන වකවානුවක තමයි මේ මහා පින්කම පැවැත්වුවේ. විශාල සේනාවක් මැද්දේ දෙවුරුන්ගේ උපකාර මැද්දේ අමතක නොවන මහා පින්කමක් කරගන්න පුළුවන්කම ලැබුණා. අදත් විදේශික උදවි ඉන්ටර්නෙට් හරහා මේ පූජාව දැකලා අපිට ප්‍රශංසා කරන. ඉතින් මේ වගේ මහා දාන මහා පින්කම් කරගන්න අපිට අවස්ථාව ලැබුණේ පින්වත් ඥාන ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ. ඒ නිසා ප්‍රමාණ ගෞරවයක් අපි උන්වහන්සේට දක්වන. ඒ නිසා මේ දිනෙන් දින මහමෙවුනාව දිනු වේවා. දිව්‍යංග රැකවරණ ඇති වේවා. ඒ තුලින් මේ ශාසනික දියුණුව ඇති වේවා. ලෝක සත්වයාට මේ ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වේවා. මේ තනිසිලි මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය හැම දිනාටම උදා කර ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසේවා කියන අදහසින් මම නිහඬව අපිට මා හිතන්නේ බුදුසසුන වෙනුවෙන් අපිට වුමනා වෙන්නේ සීලවන්ත ගුණවන්ත කෙනෙක් වී කරන්න. දැන් මහමෙවුනාවේ පැවිදි වෙච්ච තරුණයන්ගේ සංඛ්‍යාව කෙලිකලා 400ක්. යුද්ධයේදී තරුණයන් කොච්චර මරණද? එතකොට යුද්ධයේදී තරුණ ජනතාවක් යොමු කරලා මොනතරම් එක එක ජාතීන් විනාශ කරනවද? ඊළඟට ගත්තොත් තියෙන ඒ ත්‍රස්තවාදී උදෙසා තරුණ ජීවිත කොච්චර හානි වුණාද? නමුත් මේව ගැන කතා කරන්න කවුරුවත් නැහැ. ඒ වගේම අපි ගත්තොත් තරුණ වයසේ දරුවන් සමාජය තුළ දූෂණයට ලක් වුණොත් ඒ නිසා තරුණයන් නිසා සමාජයට කොච්චර හානි සිද්ධ වෙනවද? ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ. තරුණ වයසේ දරුවන්ට නොයෙකුත් අනතුරුදායක රෝග පීඩා ආදී වැළඳුණු ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ. තරුණ වයසේ දරුවන් මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට සහභාගී භාජනය වුණොත් ඒව ගැන හොයන්න කවුරුත් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට භාවිතා වෙච්ච තරුණ විශාල සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවා. ඒ තරුණ ජීවිත විනාශ වෙලා ඒව ගැන කවුරුත් නැහැ. හැබැයි මහමෙවුනාවේ තරුණ පිරිසක් පැවිදි වෙනකොට මේකට විරුද්ධ වුණේ නම් පැවිදි අය නෙවෙයි ගිහි අය නෙවෙයි. ඉතින් මේ නිසා මට මේ එකක් හිතුණා, තරුණයා පැවිදි වීම සාමාන්‍යයෙන් බුද්ධ කාලේ කියලා තිබිච්ච එකක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එකපාරටම තරුණ පිරිසක් කඩාගෙන ගිහිල්ලා පැවිදි වුණා. ඒ තමයි සංජයගේ පිරිස. සරුවිත් මුගලන් රහතන් වහන්සේලා ඒ කාලේ නම උපතිස්ස කෝලිත 250 පිරිස ගියා රජගහනුවරදී බුදුරජාණන් වහන්සේ ළඟට. ගියාම මිනිස්සු අතර එක කෝණාලයක් වගේ වැතිරුණා. මිනිස්සු බුදුරජාන් වහන්සේට කියන්න ගත්තා, ඉන්දා කළා විශේෂයෙන්ම අන්‍යාගමිකෝ ආගතෝසු මහාසමනෝ මගධානං ගිරිප්පජන් සංජයයකී නයත්වාන කීසුදාන නයසති. මගදී කඳුවලල් අතරින් පැමිණිච්ච මහාශ්‍රමණයා දැන් සංජයගේ මුළු පිරිවරම ඩැහැගත්තා. ඊළඟට කවුරුන් ගොදුරු කරගන්නේද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න මේකට, තථාගතයන් වහන්සේලා මහාවීර වූ තථාගතයන් වහන්සේලා ධර්මයෙන්ුයි මේ පුද්ගලයන්ව හැඳවාගන්නේ. ධම්මේන නය මානන කෞසිය විජානතන් ධර්මයෙන් පමුණව ගනිද්දි තතුදත්තයිට කවර කතාවද කියලා. මේ මහමෙවුනාවට කරන චෝදනාවේ අසාධාරණකම තියෙන්නේ මම එක තරුණියකුටවත් ඇවිල්ලා මහමෙවුන කිව්වේ නැහැ. ඒ සියලු තරුණියෝ මහමෙවුනාව හොයාගෙන ආවා. මහමෙවුනායි මම හොයාගෙන ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ළමයා දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඊළඟට මේ සෙල්ලම් කරන ජිල් බෝල ගන්න ළමයි, කුඹුරු වල එල්ලේ ගන්න ළමයි එක්කන් ඇවිල්ලා මහාන කළා. මම පිරිස වැඩි කරගෙන නැහැ. ඊළඟට මායින් ගම්මාන වල ඉන්න දිවෝපියාසරින් වෙච්ච ළමයි මහාන කළා. මම ග්‍රාන්ට් එක වැඩි කරගෙන නැහැ. මහමෙවුනාවට පැවුණේ තරුණ දරුවා. ඒ පැමිණෙද්දිම මම කියනවා පුතා මේ වැඩේ හරි අමාරුයි. මේ සිල් රකීම ධර්ම හැසිරීම ලේසි නෑ. මේකට විශාල පිනක් ඕනේ. හැබැයි ඔයාලට උත්සාහ කරලා බැලීමට අවුරුද්දක් කල් දෙනවා. ඒ අවුරුද්දක් මේ සිල් රකින්න.
කියලා පැමිණි දවසේ සිට භ්‍රාමචාරී ශීලිය ආරක්ෂා කරගෙන අවුරුද්දක් ඉන්න පුහුණු කරා. අවුරුද්දකින් පස්සේ කියනවා දැන් පුතා කැමතිද කියලා. කැමතියි කියලා. ඊට පස්සේ තමයි මහාන කරන්නේ. එතකොට මම ගුරුවරයෙක් හැටියට ඒ ළමයාව මගේ ළඟට පැමිණුණාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඒ කෙනාගේ සිල්වත් භවයේ දියුණුවක්. ගුණධම් වල දියුණුවක්. ධර්මයේ දියුණුවක්. ඒ වගේම චරිතයේ දියුණුවක්. මේ කාරණා තරුණ වයසේ දරුවෙක් ගෙදරක තරුණෙක් අපි ගත්තු ගෙදරක පවුලක තරුණ දරුවෙක් මල්ලි කෙනෙක් හරි අය කෙනෙක් හරි පැවිදි වෙලා සීලවන්ත ගුණවන්තව ගත කරනවා නම් ඒ හේතුව නිසා ඒ මුළු පවුලම ධර්මයට එනවා. ඒ දෙමව්පියෝ ධර්මයට එනවා. ඒ ඥාතීන් ධර්මයට එනවා. එවෙලේ සියලු දෙනා තිසරණ පන්සිල් රකින්න බෞද්ධ බවට පත් වෙනවා. මේ නිසා මේ ජීපෝල ගහන කුමරුල සෙල්ලම් කරන ළමයි මහණ වෙන්නේ මහවැණාට ඇවිල්ලා මහණ වෙන නම් මේ තරුණියන් අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇති කරන්නේ අර තරුණියන් විසින්. මේ නිසා මම හිතනවා මේ තරුණ අනිත් එක තමයි තරුණයත් එක්ක බොරු කරන්න බෑ. දැන් මහවැණාව තුල තියෙන වැඩ පිළිවෙලදල අපි මේ තරුණ කෙනාව පුහුණු කරන්නේ ධර්මයේ විනයට අනුව. මට මතකයි නායක හඳුරුව මහානායක සාරණාසිගේ ප්‍රකාශයක් කියුණා. උපසම්පදාව මහානකම තියෙන ආකාරය බලනකොට මේක කොච්චර සාසනික ධර්මයට අනුකූලවද කරන්නේ අනිත් හංසරල හාඳුරෙල්ල මේක බලන්න ඕනේ කියලා. මට මතකයි මේ පසුගිය දවස්වල 200 ගණනක් සංගපිරිස උපසම්පදා වුණා. ඒ උපසම්පදා විච ආකාරය බලලා අපේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ උපසම්පදා වෙන ආකාරය මේ තරුණ භික්ෂුන් වහන්සේලගේ තැම්පත්කම සංවරකම මේවා පෙන්වන්න ඕනේ කිව්වා අනිත් නිකායවල මහානායක හාඳුරෝ ගෙනලා. එකෙන් එච්චර පිරිසක් බුද්ධ ශාසනයේ සජීවී බවක් ඇති කරන්න මේ තරුණ දායකත්වයක් ලබා දුන්නේ මහමෙවුනාවෙන්. එතකොට ඒක මම හිතන්නේ ශාසනය ගැන කතා කරන කවුරුත් කැමතියි. අනිත් එක ඒකට අකමැති වෙනවා නම් තරුණ 200ක් මහණෙකුට මේක වද වෙනවා කියලා ජාතික දිනවල තියෙන කාරී බොරු කතාවක්. ජාතිය වද වෙන හේතුව මම අනාගතයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතියට හොයන්න පාරක් නැති වෙනවා. ඒවා දැනගත් දවසට අන්‍යාගමික කරණයට විජාතික බලයකට මේ ජාතිය ගොදුරු වෙලා තියෙන හැටි මම අනාගතයේ බලාපොරොත්තු වෙනවා විලි කරන රටට. හැබැයි ජාතිය ආරක්ෂා කරන වැඩපිළිවෙල මොකද්ද කියලා කියන්න. ඒ ජාතිය වැඩ ආරක්ෂා කරන වැඩපිළිවෙල එක කොටසක් තමයි තරුණයන් පැවිදි වෙලා මේ බුදුසසුන තුළ ගුණධර්ම වලින් ජීවමාන වීම. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා දේවානම්පියතිස්ස රජතුමා ස්වාමීනි මේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත වුණාද කියලා මහවිහාර සීමා බැන්දර පස්සේ කිව්වා රජතුමනි ශාසනය ස්ථාපිත වුණා මුල් බැසේ නෑ කිව්වා. මුල් බැස ගන්න මොකක්ද ඕනේ කියලා. මේ රටේම තරුණයන් පැවිදි වෙලා මේ තරුණයන්ගේ භාෂාවෙන් ධර්මයේ කතා කරලා විනය කතා කරලා ඒ විනී සංගායනා කරොත් එදාට මුල් බැස ගන්නවා කිව්වා. ඊට පස්සේ තමයි අරිට්ඨ ඇමතිය ප්‍රධාන 500ක් මේ පැවිදි වුණේ. දැන් බලන්න හිතලා පොඩ්ඩක් අපිට අපි මේ නුවණ තියන අය හැටියට කල්පනා කරොත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ අනුලා විසව ප්‍රධාන අන්තපුර කාන්තාවන් 500ක මහණ වෙන්න තීරණය කළා. එහෙනම් අන්තපුර ඉවරයි. එතකොට අරිට්ඨ ඇමතිය ප්‍රධාන තරුණයන් 500ක් මහණ වුණා. එහෙනම් අමාත්‍ය මණ්ඩලයත් ඉවරයි. නමුත් බුද්ධ ශාසනයට මොකක්ද එකින් උනේ? එතකොට මේ තරුණිය දෙන්නේ මහණ වුණාට පස්සේ ඒකට ගරහනවා නම් ඒ කියන්නේ ගරහන කෙනාගේ බාහිර රූපයෙන් අපිට හොයන්න බෑ. ඒක ඇතුලේ ඉන්නේ බෞද්ධෙක් වෙන්න බෑ. ඒ ගරහන කෙනාගේ ඇතුලේ ඉන්නේ මොකක් පොරවාගෙන හිටියා? විජාතික බලවේගයක්. ඒ නිසා මේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ ඒ අරිට්ඨ ඇමතිය මහණ වෙලා ඊට පස්සේ ඊළඟට සම්පූර්ණ ඇති කරපු සාසනික ප්‍රබෝධය සතවර්ෂ ගණනාවක් අඛණ්ඩව පැවතුණා. ඊළඟට සංගමිත මෙරින් වහන්සේ ඇවිල්ලා අනුලා විසු ප්‍රධාන විසුන් වහන්සේලා 500 මහාන කළ භික්ෂුණී සංඝයා පිටුල ඇති කරගත්ත එක සතවර්ෂ ගණනාවක් තිබුණා. එතකොට මේ ශක්ති සම්පන්න සාසනික සම්ප්‍රදාය ගෙනිච්චේ මේ ලදබොළඳ මේ ජීබොල් ගහන ළමයි නෙමෙයි. ඊළඟට ඇඟට පල නැති ඇවිද ගන්න බැරියයි නෙමෙයි. හොඳ ශක්ති සම්පන්න ජව සම්පන්න තරුණ පිරිසක්. එහෙනම් ඒ තරුණ පිරිස තමයි නැවත මේ මහමෙවුනා තුලින් බිහි වෙන්නේ. ඒ නිසා මා හිතන්නේ ඒක ගැන සියලු දෙනා සතුටු වෙයි. දැන් වර්තමානයේ බුද්ධ ශාසනයේ දිනුමුට භික්ෂුන් වහන්සේලාගෙන් වෙනුවෙන් ඇති කාර්යභාරය මතක් කරපොට්ට.
වර්තමානයේ බුද්ධ ශාසනයේ දියුණුවට භික්ෂුවකින් වෙන්න ඕන කරන අතිශයින් වැදගත් කාර්යභාරය කීපයක් තියෙනවා. ඒක තමයි බුද්ධ ශාසනයට අයිති දේවල් පමණක් කිරීම. බුද්ධ ශාසනයට අයිති දේවල් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. ඒ අනුශාසනාව තමයි උන්වහන්සේ වදාළ ධර්මයත් විනයත්. එතකොට ධර්මයට අනුව විනයට අනුව ජීවිතේ පවත්වා ගැනීමත් ඒ බුද්ධ දේශනාව ඉස්මතු කොට කතා කිරීමත්. මේ කාරණ දෙක යම් දවසක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව කතා නොකර වෙන දෙයක් කතා කළොත්. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කතා නොකොට ධර්මයේ හැටියට වෙන දේවල් කතා කළොත් එදාට ශාසනය ඉවරයි. ඇයි බුද්ධ ශාසනය මොකද්ද කියලා හඳුනා ගන්න බැරුව යනවා. බුද්ධ ශාසනය මොකද්ද කියලා හඳුනා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ ඒ ඒ භික්ෂුව ඇසුරු කරන සියලු පවුල් දූෂණය වෙලා යනවා. ඒකට කියනවා කුල දූෂණය කියලා. බුද්ධ දේශනාවේ සඳහන් වෙන එක් තැනක කීටාගිරි කියන ප්‍රදේශයේ අස්සජී පුනබ්බසුබ කියලා ඒ කාලේ හිටපු යම්කිසි හිතුවක්කාර භික්ෂු කණ්ඩායම මිනිසුන්ගේ ශ්‍රද්ධාව නැති කළා. මිනිසුන්ට තියෙන පැහැදීම නැති කළා. භික්ෂුන් වහන්සේලා කියන පැහැදීම නැති කළා. ඒ කියන්නේ මේ බෞද්ධයන්ගේ මේ බෞද්ධ පවුල්වල තියෙන ශ්‍රද්ධාව නැති කරනවා. මේකට කියනවා කුලේ දූෂණය කළා කියලා. එතන මේ කුල දූෂණය නොවීමට නම් මිනිසු තුළ බුදුරජාණන් වහන්සේගේ පැහැදීම ඇති කරන්න ඕනේ. මා හිතන්නේ භික්ෂුවකගේ කාර්යභාරය විය යුත්තේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල සසුන ඒ ආකාරයෙන් පවත්වා ගන්න කැපවීමයි. අඳුරුවේ කලින් කලට ඉන්න භාවනා රැල්ලට මහමෙවුනාවක් ගන්නවා කියන කතාව තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඒක ගැන පොඩි හදාගන්න. මෙහෙමයි භාවනා ගැන කතා කරොත් කලින් කලට මේ රටට විවිධාකාර රැලි. අපි දන්නවා මේ රැලි අතර මිනිසුන්ට හිතසුව පිණිස පවතින රැලිත් තියෙනවා. මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතින රැලිත් තියෙනවා. අපි ගත්තොත් දේශපාලන රැල්ලක් ආවා. එතකොට ඒක සියලු දිනාටම අහිත පිණිස හේතු වුණා. මිනිසුන්ගේ ශ්‍රද්ධාව නැති වුණා. ඊළඟට ඒකදී සංඝයා බේද බින්න වුණා, විනාශ වුණා. ඒ වගේම කලින් කලට භාවනා රැල්ලක් කියලා එකක් නම් කලින් කලට ආවේ නැහැ. මම දන්නේ හැටියට යම් 1940 ගණන්වල ඉඳලා යම් කිසි ආරණ්‍ය සම්ප්‍රදායක් ආවා. ඒ කාලේ බැන්න ආරණ්‍ය රැල්ලක් ආවා කියලා. නෑ, ඒක අවංකවම සංඝ පිරිසක් විමුක්ති ගවේෂණයට කැපී වුණා. ඊට පස්සේ අර එක හාමුදුර කෙනෙක් පිණ්ඩපාත ගිහින් ගස් ගල්ලට වාඩි වෙලා ජීවිතේ අමුතු විදියට ගෙනිච්ච සෝම් වල ඉඳලා මේ පරණ විදියට යන්න ලෑස්ති වුණා. නිකන් තාපස ටයිප් එකේ. ඊට පස්සේ අපි ඒ කාලේ කියන්නේ රැල්ලක් ආවා කියලා. ඊට පස්සේ කලින් කරට භාවනාවට යොමු වෙන්න පිරිස ආවා. හැබැයි දහස් ගණන් භාවනාවට ආවේ මහමෙවුනාවෙන් පස්සේ තමයි. සාමාන්‍යයෙන් ඉස්සර භාවනා වැඩසටහන් වලට මට මතකයි, මම පන්සලේ ඉන්න කාලේ අපි ගියාම ওই ආච්චිලා 4-5 දෙනෙක් 10-15 දෙනෙක් ওই බිත්ති වලට ඒත් තුලා කකුල් දෙක දිග අරගෙන ඈනුන් ඇර ඉන්න. මේ ආච්චිලාට තමයි අපි කිව්වේ. ඊට පස්සේ ඒක වෙනස් වෙලා මේ භාවනා කිරීම කියන එක මේ ජීවිතයට අවශ්‍ය කරන සුවිශේෂ අංගයක් කියලා මේ ඇදිලා ගියේ මහමෙවුනාවත් එක්ක. හැබැයි මේ ඇදිලා යනකොට විශාල පිරිසක් මේකට ප්‍රබෝධමත් වුණා. මේකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඒ මේ මහමෙවුනාවෙන් ප්‍රකාශ කරන ආකාරයට කරගන්න බැරි වුණ සමහර කොටස් ඒගොල්ලෝ කෑ ගහනවා, මේක මොකටද? භාවනාව මොකටද? භාවනාව මොකටද කියලා. ඒ තමන්ගේ බැරිකමට නටන්න බැරි මිනිස්සුя කියනවා පොළොවේදයි කොහොම නටන්නද කියලා. ඒ වගේ එකක් වුණේ. ඒ නිසා බුද්ධ දේශනාව තුළ තියෙනවා කායිකව කරන්න ඕන දේ පිංකම්. ඒක කරන්නේ ඉන්ද්‍රිය සංවරය. ඒකට කියනවා සීලය කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා තමන්ට ලැබෙන ධන සම්පත් වලින් කරන්න ඕන දේක්. ඒකට කියනවා දානය කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා මානසික කරන්න ඕනේ පිංකම්. ඒකට කියනවා භාවනාව කියලා. ඒතර මේව ගැන අවබෝධයක් නැති කෙනාව ඕන තරම් රවට්ටන්න පුළුවන් මේක රැල්ලක් කියලා. ඒ නිසා අපි දන්නවා එක රැල්ලක් ආවා වැලන්ටයින් රැල්ල. ඒ වැලන්ටයින් රැල්ල නිසා බටේරින් හටගත්තු එක ක්‍රිස්තියානි මතයක්. ඒක අන්‍යාගමික මතයක්. ඒක විජාතික එකක්. ඒතකොට මේ අන්‍යාගමික මතයත් එක්ක මේ තරුණ දරුවන්ගේ සිත් පුදුම විදිහට දූෂණය වුණා. ඊළඟට තරුණ ගෑනු දරුවන්ගේ චරිතය විනාශ වුණා. හැබැයි මහමෙවුනාව තුළ හැම එකකදීම ඒ දරුවන්ට මතක් කළා, දරුවනි මේ හසු වෙන්න එපා, කුසල් වඩන්න කියලා. ඒ දරුවන් රැකගන්න භාවනා රැල්ල හේතු වුණා. ඒ නිසා මා හිතන්නේ මේ භාවනාව රැල්ල බොහෝකල් පවතිනවා කියලා. අන්‍යාගමීකරණයේදී බරපතල මාර්ගෝදී මම දැක්කේ අන්‍යාගමීට ලක්ෂිච්ඡයව පාවිච්චි කරන්නේ කරුණ කීපයකින්.
එකක් තමයි මේ බෞද්ධ ජනතාවගේ තියෙන දිලිඳු බව. ඒ කියන්නේ හැම බෞද්ධයම නෙමෙයි සමහර ගම්මානවල තියෙන දිලිඳු බව. අනිත් එක හැටියට දක්වන්නේ ඒගොල්ලෝ මේ සංඝයා විවේචනය කිරීම. ඊළඟට දාන්නේ බෞද්ධ පිළිවෙත් විශ්වාසවලට ගැරහීම. මේ සියල්ලටම ලක් වෙන්නේ අසරණ මිනිසයා. හැබැයි විශේෂයෙන්ම අපිට පේනවා වර්තමාන අන්‍යාගමකට ගියපු ආදී අවලුවට පස්සේ දිලිඳුවේ පමණක් නෙමෙයි අන්‍යාගමකට ලක් වෙලා තියෙන දැනුගත් ලක් වෙලා තියෙනවා හොඳ වැදගත් පවුල්වල අහු වෙලා තියෙනවා ඊළඟට අසනීප වලට අහු වෙච්ච රෝගීන් අහු වෙලා තියෙනවා රැකී ආරක්ෂාව වලට ගිහපෙ අහු වෙලා තියෙනවා ඊළඟට විශේෂයෙන්ම මැද පෙරදිග ගිහපෙ අහු වෙලා තියෙනවා ඒ නිසා අන්‍යාගමික වැඩපිළිවෙල කුමන්ත්‍රණයක් එතකොට මේ කුමන්ත්‍රණයක ස්වභාවය තමයි ඒකට කියන්නේ ෆිෂරින් කියලා බිලිබා ගැනීම. එතකොට මේ කුමන්ත්‍රණයක ස්වභාවය තමයි තව කෙනෙක්ව තමන්ගේ මතයට නංවා ගන්න යටිකුට්ටු වැඩ කිරීම. එතකොට මේ යටිකුට්ටු වැඩවලට අහුවෙන්නේ අවබෝධයක් නැති අය. මම මේකට හොඳම උදාහරණයක් කියන්නම්. අපට අසපුවක් පූජා කළා හම්බන්තොට ප්‍රදේශයේ සූර්යයා කියන ගම්මානයේ. එතකොට අක්කර පහක ඉදමක් එක පොඩි ගයක් පූජා කළා. මේකට ස්වාමීන් වහන්සේලා පිටත් කළා. අපි අසපුවක් ආරම්භ කළා. පස්සේ බැලින්න මුළු ගමම අන්‍යාගම් කරන්න ලක් වෙලා. ස්වාමීන් වහන්සේලා මොකද කළේ? පිඬු සිඟා වැඩියා. පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ අර පරණ බෞද්ධ හැඟීම තිබුණා. පිණ්ඩපාතේ වැඩලා ගිය ඉස්සරහ ආදුරු කෙනෙක් වැඩ ඉන්නවා. දානෙ පොඩ්ඩක් දුන්න හැබැයි වඳින්නේ නැහැ. පවෝදාත් පිණ්ඩපාතේ වැඩියා. එතකොට දානෙ ටිකක් දීලා කියනවා අපි බෞද්ධ නෙමෙයි. පවෝදාත් පිණ්ඩපාතේ වෙන්න අහලාන ඔබ වහන්සේ කොහෙද ඉන්නේ? පවෝදාත් පිණ්ඩපාතේ වැඩියා. ඔබ වහන්සේත් එක කතා කරන්න පුළුවන්ද? ඔන්න අර පිරිස ටික ටික පිණ්ඩපාතේ වඩින භික්ෂුව දැකලා පැහැදුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්න ගත්තා අපිට වඳින්න විදියක් නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කෝ නැහැ හවසට එන්නකෝ අසපුවට. හවසට අසපුවට ආවා. එනකොට බුද්ධ වන්දනාවක් කළා, පැය භාගික ධර්ම දේශනාවක් කරනවා. ටික 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 කිමින් කිමින් අර බෞද්ධ ක්‍රිස්තියානි ආගම වෙන අන්‍ය ආගම් වලට ගිහපු අය. ඒ ආගම් වලට ගිහිලා තියෙන්නේ පොඩි පොඩි බලාපොරොත්තු. ලක්ස් බයිසිකලයක් දීලා, එක්ක මෝටර් බයිකයක් දීලා, එක්ක වහලට තහඩු දීලා, මේ වගේ ගෙට උළු අරන් දීලා, වැසිකිලි පෝච්චියක් දීලා මේව තමයි අරන් තියෙන්නේ. එතකොට මේ සියලු දෙනා ටික ටික එක පවුල තිසරණයට එන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ? අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා කියා දුන්නා, මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඔබට බොහෝ පිං රැස් වෙනවා. මෙන්න මේ විදිහට ධර්මයේ සරණ යන්න, මේ විදිහට ශ්‍රාවක සංඝය සරණ යන්න, මේ විදිහට පංචශීලිය ආරක්ෂා කරන්න දිවා රාත්‍රී ඔබට පිං කියලා. මේ මිනිස්සු පුදුමයට පත් වුණා. අපි මේ පිං ගංගාවක් අතහැරලාද මේ වැසිකිලි පෝච්චියකට ආගමක් වෙනස් කළේ කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ මිනිස්සු කලින් සම්මත කරගෙන හිටියා ඒ ප්‍රදේශයට පල්ලියක් අවශ්‍යයි කියලා. එයා ඒ ආයතන කිව්ව අපිට එපා. ඒ කිසිවක් අපි තිරුවන් සරණ ගියා කියලා. ටික කලක් යනකොට මුළු ගම්මානෙම තිරුවන් සරණ ගියා. අපි මේ තිරුවන් සරණේ පිරිස පිටේවි සබන් දීලා නෙමෙයි. හාල් දීලා නෙමෙයි. පොල් දීලා නෙමෙයි. පපු දීලා නෙමෙයි. අපි මේ තිරුවන් සරණ පිටේවි ඉස්සලාම භික්ෂුන් වහන්සේලාගේ රූපෙ දැක්කා. ආචාර ගෝචර සම්පන්නව පිණ්ඩපාතේ වඩින පාත්‍රි දානවන්දන භික්ෂු චරිතය දැක්කා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ගෞතම බුදුරජුන්ගේ ධර්මය ඇහුවා. ඊට පස්සේ මුළු ගම්මානෙම ඉතාම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ බවට පත් වුණා. ඕනම කෙනෙකුට ගිහිල්ලා සූර්යයාව මහමෙවුන අසපුවේ ඒ අවට සියල් විමසන්න පුළුවන්. මේවා ඒ තරම සත්‍ය. ඉතින් මේ නිසා ඒ අපි කලිය මොකද්ද? අපි කිව්වේ නෑ ඔබට ආගම අතාරින්න. අපි කිව්වේ නෑ මේ ආගමට එන්න. අපි කිව්වේ ඔබ සත්‍ය හඳුනා ගන්න, පින හඳුනා ගන්න, යහපත හඳුනා ගන්න, අයහපත හඳුනා ගන්න, අයහපත අතාරින්න, ධර්මය හඳුනාගෙන ධර්මයට එන්න කියලා. ඉතින් මේට මිනිසුන් බුද්ධිමත් මිනිසුන් ප්‍රතිචාර දක්වයි. එතකොට බලන්න මේ දිලුදු ගම්මානි හිටිය පිරිසට අපි බැන්නන බල පාවල දුන්නා කියලා අපි කරන අසමාධාරණ. මොකද හේතුව? ඒගොල්ලන්ගේ නැතිබරිකමට සාපේක්ෂකව ඥාණය තිබුණේ නැහැ. දැන් නැතිබරිකම පස්සෙන් නෙමෙයි. මොකද හේතුව? ඒට සාපේක්ෂකව ඒගොල්ලෝ තුල ඥාණය වර්ධනය කරලා තියෙනවා මහමිනාසක ඕස්සේ. එහෙනම් මම හිතනවා අන්‍යාගම් කරණයට තියෙන ප්‍රධානම දියත් තමයි තෙරුවන් කෙරෙහි සිත පහදවා ගන්න උදව් කිරීම. මේදී අපි හරියට කළොත් මොකද දැන් අපි ළඟ පැවිදි වෙලා ඉන්න මුස්ලිම් මම කිව්වේ නෑ මුස්ලිම් ගැන පැවිදි පැවිදි වෙන්න කියලා. අපි ළඟ පැවිදි වෙලා ඉන්නවා දෙමළයි. මම දෙමළයට කිව්වේ නෑ පැවිදි වෙන්න කියලා. අපි ළඟ පැවිදිලා ඉන්නවා අන්‍යාගමික විශාල පිරිසක්. ඒ පැවිදිච්ච ඔක්කොම ධර්මයේ පතුරවන්නේ දෙමළයි. මේ එක්කෙනා පැවිදිලා මේ ළඟදී මට ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමීනි මට හරි ආසයි මගේ ඥාතීන්ට ධර්මයේ දෙන්න කියලා. පෙරේද මගෙන් අවසර අරගෙන ඥාතීන් හොයාගෙන ගියා දෙමළින් බණ කියන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන කියන්නේ මේකයි.
මේකෙදි වැදගත් වෙන්නේ අපිට ජාතිය නෙමෙයි මේකෙදි වැදගත් වෙන්නේ කුසලයට පැමිණි මිනිසයා පිනට පැමිණි මිනිසයා පින අගය කරන මිනිසයා ඒ පින ගලන පින මතු වෙන උල්පත හැටියට දකින්නේ ගෞතම බුදුරජාණන්ගේ ධර්මය निरंजन नदी आसपड़ මම බලාගෙන හිටියා මහමෙවුනාවෙන් ධර්මයෙන් නැවතුනොත් වෙන කවුරුවත් බුදුරජාණන්ගේ නිර්මල ධර්මයේ ගෙනියන්න ආයතනයක් බිහි වෙයිද කියලා තවමත් නැහැ. ඒ නිසා මට පේනවා අනාගතයටත් මහමෙවුනාව තමයි ගෞතම බුදුරජාණන්ගේ නිමල ධර්ම පතුරවන්නේ.